Vini Production. අයිබෝවන් අවුරුදු 8ක විනී ප්‍රොඩක්ෂන් අපේ YouTube ගමනේ මේ ඔයා බලන්නේ 100 වෙනි වීඩියෝ එක. මේක ටිකක් වෙනස් වීඩියෝ එකක්. ඉතින් අවසාන වෙනකම් බලන්න කියලා අපි ඔයාලගේ ආදරෙන් ඉල්ලා සිටිනවා. මෑත කාලීන ඉතිහාසයට අනුව වැලියොයි ජනපදයක් බවට පත් වුනේ 1984 වර්ෂයේදී. මුලින්ම දෙඹුලාගල ප්‍රදේශයෙන් ආව ජනතාව වැලියේ පදිංචි වීමත් එක්කම විවිධ ප්‍රදේශවලින් ආපු ජනතාව වැලියේ පුරා ජනාවාස ඉදිකිරීමට පටන් ගත්තා. එහෙම වැලියට ආව මුල්ම පදිංචිකරුවන් තමන් ආවේ මාර්යාගේ දෝතට බව දැන නොසිටින්නට ඇති. නිදහස් බිම් කඩක් සොයා වැලියට පා තැබූ උතුරු සුළඟට පෙම්බැදී අහිංසකයන්ට හුස්මක් ගන්නට ඉඩ නොතබාම මාර්යාගේ හෝරාව උදා වුණා. පාමුලටම ගෙනත් දුන් දොළපිදේනියේ ලේසුවතටි වැල්ලු ත්‍රස්තවාදියා 30 වසරක තොවිලේ පටන් ගත්තා. ෂේම භූමිය කල් නොයවාම මරණේ නිම්නය බවට පත් වුණා. අදෘශ්‍යමාන හස්තයන්ගේ බලලෝභී ආශාවන් වෙනුවෙන් භූමිය දෙකඩ කිරීම උදෙසා ක්‍රියාත්මක වුණු යුද්ධයෙන් ජීවිත දේපලා හිමි වෙද්දී නියගෙන් ගම් වතුරෙන් සහ දුප්පත් කමින් බිමට සමතලා වුණු මිනිසුන්ගේ වියතක් තරම්වත් නැති පුංචිම පුංචි හීන බව වැලියොය නදිය දිගේ පා වෙලා ගියා. අවසානයේදී යුද්ධය ඉවර වුණා. අපට විවේකයක් ලැබුණා. ඒත් ඇත්තටම වෙනසකට තිබ්බේ යුද්ධ නැති එක විතරයි. දශක 3ක් තිස්සේ දිගින් දිගටම සිද්ධ වුණු ආර්ථික සමාජීය අධ්‍යාපන මෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රවල කඩාවැටීම තවදුරටත් ඒ විදිහටම සිද්ධ වුණා. එදා සිට අද දක්වාම ගුඩම්මාගේ සැලකිලි ලැබූ වැලිවය හෙටත් දේශපාලන අති උත්තමයන්ගේ නේත්‍රාවලට නම් නොපෙනෙන බව අපි දනිමු. अभी अद मेहमत बेल को अमुदाव मे लोक दिन लोक आधार पमन अब सामुद्यूत्मक आंसर मिनी इतने का पड़े इन होली महत्व अभी बेलवा से तक निकाला करंट का मम पाशाल गजबापुर पर्ण विद्यालय अभी विद्यालय कोटिकाणसल कड़ी बिंदी समतला स्कूल एक कंप्यूटर रूम कंप्यूटर पास कंप्यूटर दफीसल दिन कंप्यूटर बेडकान වර්තමානයේ ඉබිගමනින් ඉදිරියට යදෙන වැලියොයේ පවතින ගැටලු අතරින් ප්‍රධානතම ගැටලුවක් ලෙස දරුවන්ගේ අධ්‍යාපනය සහ තොරතුරු sannivedana තාක්ෂණයට ප්‍රවේශ වීමේ අවහිරතාව අප විසින් හඳුනාගත්තා. ඒ සඳහා පිළියමක් ලෙස අපට හැකි අයුරින් ක්‍රියාන්විතයක් ආරම්භුවා. විනි පරිගණක පාසලේ පාටිෂන් වැට් එක තමයි දැන් යන්නේ. මේ වෙනකොට මූලික අධ්‍යයනයේ වැඩ කීපයක්ම නිමා කරලා ඉවරයි. ඉතින් පරිගණක පාසල මේ වෙනකොට කෙමෙන් අපි ගොඩනගාගෙන යනවා. පාර්සෙන් වැඩ දන්නේ ඉතින් අපේ ටීම් මේ මං විතරයි. අම්බෝරි නෙවේ මෙයා. ජානකේ. ආ දැන් දෙන්නේ අපු දෙන්න වැඩනේ. දැන් ආවේ හරිද? කිසි වැඩක් කරේ නෑ. දැන් ඇවිල්ලා මේ මූණ වෙන්න නම් බොරු නේ. එහෙම වැඩ. ඕනේ කර තරුවනේ. मौलिक कंप्यूटर මේ සයිකල් ඒ දේවල් කරන්න ඕන විදිහට එයා තාල වටපිටාව හදන වැඩේ තමයි දැන් කරන්නේ පාර්ටිෂන් කරන වැඩේ. 30 වෙනිදා තමයි ඕපන් කරන්නේ. 30 ඕපන් කරනවා කොහොම හරි. පුළුවන් වුණොත් 30 අනිවාර්යෙන් ඕපන් කරනවා. ඉතින් මේ වෙනකොට අපි පරිගණක පාසලට අවශ්‍ය කරන මේ
tables, a student table, teacher table, chairs, ඒ ටිකත් අපි ගෙනලා තියෙන්නේ. තව වැඩ රාශියක් තියෙනවා මේ ඉවර කරන්න. මේනි අපේ සම්පත් බස්. ඔයාලට ඕන ඕනෑම වැඩක්. අයන් වැඩ, කෘෂිකාර්මික, පොඩි අදිනවා, පොල් කඩනවා, අතු බානවා, වහලවා සෙලි කරනවා, වහලවා සෙලි කරනවා. මොකද එන්නේ? ඒක කලින් දැකලා නැද්ද? යනවා මොනසු යන්නේ. වැඩ ටික යනවා නියමෙටම කලක් වාගත්තා. පාටිෂන් කරා. දැන් පිලර් ගහලා මේ ඔක්කොම ඉස්තෙන් වහලා නියමෙටම දෙන්න යන්නේ. දන්නවද ඉතින් වැඩ සටහන් එකේ? පිලර් ගානු. ගානු පෙන්නනද? कंप्यूटर्स दवासा डीपी මේක අපි සෙට් එක කරන් ගියා කරන් යද්දි තේරුණා මේක පොඩි ළමෙක් වුණත් කරන් යන්න පුළුවන් වටින කෝස් එකක්. ඇත්තටම මේ පොඩි කාලේ ඉඳන් කවුරු හරි ඉගෙන ගත්තොත් මේක ගොඩක් වටීවි කියලා අපිට හිතුණා. ඉතින් අපිට හිතුණා අපේ ගමේ ළමයින්ට මේ කෝඩින් ගැන ඉගෙන ගන්න මේ ප්ලැට්ෆෝම් එක හදලා දෙන්න. ඉතින් ඒකට ඕන ගොඩනැගිල්ල අපි අපේ සමයෙන් හොයාගත්තා සහ අපිට පුළුවන් ආකාරයෙන් අපි කම්පියුටර් ටිකක් ගත්තා. ඉතින් මේකට ඕන ප්ලැට්ෆෝම් එක DP Education එකේ DP Coding කියන කෝස් එක මෙහෙම අපේ ඉන්ස්ටිටියුට් එකක් ඇතුලේ කරන්න දෙනවද කියන එක ඉතින් අපිට ගැටලුවක් තිබ්බනේ. ඉතින් ඒක ක්ලියර් කරගන්නත් එක්ක අපි DP Education එකට කතා කරා. කතා කරාට පස්සේ අපිට DP Education එකේ නිර්මාතෘ ධම්මික පෙරේර මහත්තයාටම අපිට කතා කරන්න පුළුවන් වුණා. ඉතින් එතුම කිව්වා මේ අපි ගමේ දැන් මේ තියෙන සිග්නල් ප්‍රශ්නේ අපි කොච්චර මේ හොයාගත්තත් සිග්නල් ගැටලුවක් තියෙනවා. ඒ සිග්නල් ප්‍රශ්නේ විසඳලා දෙන්නන් සහ මේ ප්ලැට්ෆෝම් එක අපේ ඉන්ස්ටිටියුට් එකේ කරන්න අවසර දෙනවා කියලා. එයා ගොඩක් සතුටු වුණා වගේම එයා කිව්වා මේ ඕපනින් එක දවසට එනවා කියලා. අහ බලමු. දැන් යා පන්දිවේ පත්ත පන්දිවේ සාමාන්‍ය විට කියන්නේ ගැමි අපේ ආහාරයක් විතරම කන බොන දෙයක්. ඉතින් අපි ඒවා කන්න බොන්න ඕන අපි කොච්චර ඉන්න කොට ගියත් අපි කොච්චර පොස් මිනිස්සු වුණත් අපි ඉහළ තැන් කියන්නේ මේ උඩ තැන් වලට ආවම ඔකේ තත් වෙනින් ඉන්නේ ඒක ඉහළ තැන් වලට ආවා කිව්වා. උඹ ඔක අල්ලන ගම වැඩ කරා නම් ආ ඉතින් කැම්මන් තමයි ඕනෑම කන්ස්ට්‍රක්ෂන් වැඩක් කර ගැනීම සද ඉසා අන්නම තන්න විනී IT ඉන්ස්ටිටියුට්. මොනවද අලුත් මොනිටර් ආ CPU මේකද අද තමයි දරගත්තේ හරියටම ඔය ඇත්තටම වැලියු එකට වසර ගණනාවකට පසු වර්ෂාව ඇදහැලන ආකාරය පෙනියන්නේ හැබැයි බටින් ඉතින් අපි විවෘත කිරීම සිදු කළේ ජූලි තිස්රේනිදා. ආර්ථිකය සංවර්ධන කරගන්න විතරක් මදි. අපේ දැනුම ආකල්ප කුසලතා මේවා සංවර්ධනය කරන්න අපිට මේ දරුවන්ට නොලැබුණු දේ. එයාලා උත්සාහ කරනවා එයාලගේ නංගිලාට මල්ලාට ලබා දෙන්න. මට මතකයි 2008 2009 කාලේ කම්පියුටරයක් දකින්න නැහැ. සම්පත්නුවර තිබ්බ පුස්තකාලයක්. ඒකේ තිබ්බ Pentium 1 මැෂින් එකක්. ඉතින් අපි බයිසිකලේ පැදගෙන කිලෝමීටර් 5ක් විතර යනවා මේ මැෂින් එක බලන්න. ඒ කම්පියුටරේ සමහර විට ඔන් වෙන්නෙත් නැහැ එදාට. දැන් ඔයාලට ඕනම් වෙලාවක ඇවිල්ලා ලැබ් එක යූස් කරන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන්. මේ වගේ තරුණයෝ 4 දිනක් එකතු වෙලා ඒ තරුණයෝ 4 දිනාගේ මුල් අකුරු 4 දාලා
විනී කියලා බ්‍රෑන්ඩ් එකක් හදලා මේක මුළු ලෝකෙටම අරන් ගිහිල්ලා එතනින්නුත් නවතින්න නැතුව තමන්ගේ වැලියෝය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙම එතුමන්ලා මේ ඊළඟ ලෙවල් එකට ගෙනියන්න. ඒ කියන්නේ තාක්ෂණයෙන් පිරුණු දරුවන් හදන්න දඟලන උත්සාහයට මම සුබ පතමි. විනි අපි කරපු සමාජ සත්කාර වලින් අපි ගොඩක්ම සතුටු වෙච්ච දවසක් තමයි එදා දවස. නවලොවේ උරුමය සොයා අරමුණේ ජීවය සොයා මග දිගේ කළුවර මකා අපි යන්නේ අපේ සිහිනේ හිමිකම් සොයා නවතින්නේ අපේ සියවස අලුතින් ලියා මලීෂා මේක සමරන්න පියාමනවා ගිම්හනෙත් මල් පිපෙනවා කඳුලෙලි මතින් හෙට මැවෙනවා කවදාකවත් නොසිතු විනි එකේ අයියලා අපට ගොඩක් කල් ඉඳන් කියලා තියෙනවා මේ වගේ පරිගණක ලැබ් එකක් පවත්වනවා කියලා අපි ඇත්තටම ගොඩක් කල් ඉඳන් ඒකට සිහිනමම හිටියා මගේ යාළුවෝ වගේම ගොඩක් දෙනෙක් පරිගණකයක් දැකලවත් නැති අය ඉන්නවා ඉතින් අපිට ගොඩක් සතුටුයි මේ ගැන අද අපි පුංචි කාලේ ඉඳන්ම දැකපු හීනයක් හැබෑ වෙච්ච දවසක් ඇත්තටම ඉතින් අද දවස අපිට අපේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ එළමයින් ගෑස්වල තිබුණු සතුට බලාපොරොත්තු දැක්කම අපිට දැනුනේ එදා අපිට දුරස්සලා තිබුණු තාක්ෂණය අද අපි ඔවුන්ට ළඟා කරාගෙන ජයග්‍රහයි හැඟීම විනී IT ඉන්ස්ටිටියුට් එකේ මේ කරන DB කෝඩින් කියන පාඨමාලාව ඔන්ලයින් පාඨමාලාව මේක අන්තර්ජාල පහසුකමක් තියෙන ඕනම දුරකථනයකින් හරි පරිගණකයකින් හරි නිවසේදී උනත් කරන්න පුළුවන් පාඨමාලාව. ඉතින් අපි කලේ මේ අන්තර්ජාල පහසුකම නැති පරිගණක පහසුකම නැති අපේ දරුවන් වෙනුවෙන් ඒ පහසුකම ළඟා කරලා දීපු එක. අපිට පුළුවන් විදියට අපි සාර්ථකව මේ වැඩේ කළා. අපිට වඩා හැකියාව තියෙන ගොඩක් අය මේ ලංකාවේ ඉන්නවා. ඉතින් අපි ඒයට ආරාධනා කරනවා එක දරුවෙක්ගේ අනාගතය වෙනුවෙන් හරි දායක වෙන්න කියලා. මේ රට ගොඩ ගන්න පුළුවන් අධ්‍යාපනයෙන් විතරයි. ඉතින් අපි හැමෝම එකතු වෙලා අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරමු. කවදාකවත් නොසිතූ ලෙසින් අපිටත් අපේ හිත